මේ රටේ ඇති වෙලා තියෙන ව්‍යවස්ථාවත් විධායකයාත් අධිකරණයත් අතර තියෙන ලොකු ගැටුමක් තියෙනවා. ඉතින් මේ මේක නිරාකරණය කරන්න අපි ජනතාව වෙනුවෙන් අපි රටට සේවය කර පුද්ගලයෝ වෙනුවෙන් දැක්ක මීට පෙර අපේ කලාකරුවෝ ඇරෙන්න ක්‍රීඩකෙක් ඉදිරිපත් වුණ නැහැ තාම. ඉතින් මම හිතුවා ක්‍රීඩා පැත්තෙන් ඇවිල්ලා අපේ රටේ මේ එන්න එන්න අගාධයට යන වෙලාවක මේ වෙලාවේ අනිවාර්යෙන් අපේ ජනතාව වෙනුවෙන් මම හිතුවා කතා කරලා මේ වෙලාවේ අනිවාර්යෙන් අපි ඉල්ලීමක් කරන්න මැතිවරණයකට යා යුතුයි කියන එක මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මැතිවරණයට ගිහිල්ලා අපේ ජනතාවගේ තියෙන කැමැත්ත ප්‍රකාශය කරලා හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන්න මං හිතනවා මගේ පෞද්ගලික අදහසයි. මොකද අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩා කරද්දිත් මිනිසුරු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට තීරණයක් ගන්න බැරුව ඉතින් තුන්වෙනි මිනිසුරුවට දානවා. මං හිතන්නේ මේ හැමෝගේම අතින් වැරදි වෙන්න පුළුවන්. මං හිතන්නේ මේ වෙලාවේ අපි තුන්වෙනි මිනිසුරුවට ගිහිල්ලා අපේ ජනතාවට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත අරගෙන ඉස්සරහට ගියොත් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා මගේ පෞද්ගලික අදහසක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම අද මාධ්‍ය දැනුවත් කරන්න හිතුවේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා නැතිවරණයකට ගිහිල්ලා මහා මැතිවරණයට ගිහිල්ලා මේ රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩගින්න වගකිය යුතු පුද්ගලයන් ඉදිරිපත් වීම ඉදිරිපත් වෙන තමයි මම හිතුවේ.